අද දවසේ ටීවී දකුණු මාධ්‍ය ආයතනයේ විදියට හරි සුන්දර වෙච්ච පාරිසරික වශයෙන් වඩාත්ම විද්‍යාත්මක වෙච්ච ලෝකයක් වෙත ගෙනියන අපූර්ව වැඩසටහනක් එක තමයි අද දවසේ අපි ඉන්නේ. ඉතින් අපිට පේරවැදි නිකම්ම මේ රුක් රෝපණ වැඩසටහනක් කළ අවසන් වෙච්ච වැඩක් විදියට ඉතින් අද දවසේ කඹුරු පිටිය විලේගොඩ පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරන් වහන්සේ සමග තමයි අද දවසේ මේ අපේ සාකච්ඡාව දිගහැරෙන්නේ. අපේ හාමුදුරනේ මොකද්ද මේ මහා අක්කර පහක විතර භූමියක කරන්න ලෑස්ති වෙන අරුම පුදුම වැඩේ? ඇත්තටම අපි ලොකු වැඩක් මේක. එහෙමයි. ඒ කියන්නේ අද ගැන හිතලා නෙවෙයි හෙට වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන වැඩක්. ඒ වගේම මේක ජීවිතේට ආධ්‍යාත්මය වර්ධනය කරන්න බලාපොරොත්තුෙන් පටන් ගන්න වැඩක්. විශේෂයෙන්ම අනාගතයේ මිනිසුන්ට තිබෙන මානසික ආතති තත්ත්වයක්, මොකද මේ යන තත්ත්වෙත් එක්ක රටේ තිබෙන තත්ත්වයක සමහරවිට ඒ වගේ තත්ත්වයකට මිනිස්සු විශ්වවේ කියලා. ඔව්. ඉතින් ඒ තත්ත්වයක් ඇතුලේ මිනිස්සුන්ට තනියෙන් ඇවිල්ලා නිදහසේ තමගේ මානසික ආතතියන් අඩු කරගන්න තැනක් හැදෙන්න ඕන. එහෙමයි. ඒ තැන තමයි අපි බලන්නේ පළතුරු වනවගාවක් මේ නිර්මාණය කරන්නේ. එහෙමයි. මේ අක්කර පහක ඉඩමේ අක්කර හතරකම සම්පූර්ණ පළතුරු පැල හිටවල ඒ පළතුරු සංරක්ෂණ ව්‍යාපෘතියක් වගේ හරියට මේක ලංකාවේ තියෙන වෙනම දුර්ලභ පළතුරු වර්ග තියෙනවා අපෙන් අයින් වෙලා යන ඒවා. මේ දේවල් සංරක්ෂණය කරලා ඒ වගේම අනාගත දරුවන්ට හැම පළතුරක්ම දකින්න ඉගෙන ගන්න අයට, විශේෂයෙන් කෘෂිකර්ම ශාස්ත්‍රය පිළිබඳ ඉගෙන ගන්න ළමයින්ට පළතුරු වර්ග, හැම පළතුරු වර්ගයක්ම මෙතෙන්ට આવුත් දකින්න පුළුවන් විදියට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාපෘතිය හරහා යන්න. ඔව්. එතකොට විශේෂම අපි දකින රුහුණු විශ්වවිද්‍යාලයට අනුබද්ධ කෘෂි විද්‍යාපීඨයේ මේ ඉතාම ආසන්න ප්‍රදේශයක තියෙන, ඉතින් එතුමා ඒ ඉන්න ශිෂ්‍යයන්ටත් ඔවුන්ගේ පර්යේෂණ සහ ගවේෂණ කටයුතු සඳහා මේක ඉතාම හොඳ තෝතැන්න බවට පත් වෙයි. ඉතින් අපි දකින්නේ නැහැ ලංකාවේ ඇත්තටම අපි හන්දරනේ මේ වගේ මේ පළතුරු ප්‍රමුඛ කරගත්තු මේ වගේ සංරක්ෂණ ව්‍යාපෘතියක් තියෙද හන්දරනේ? නෑ, අපි දන්න තරමේ මේ විදිහ වැඩිපුරක් කොහෙවත් හදලා නෑ. මේක අපි බලාපොරොත්තු වෙන්නේ මේක පළතුරු වනවගාවක්. එහෙනම් වනාන්තරයක් මේක. එහෙමයි. පළතුරු වලට විතරක් වෙන් වෙච්ච එහෙම වනාන්තරයක් ලංකාව කොහෙවත් අපිට හම්බ වෙන්නේ නෑ. එහෙමයි. ඉතින් මෙතෙන්දී අර ඔයතුමා කිව්වාගේ අර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පවා ඒගොල්ලන්ගේ අධ්‍යයන අවශ්‍යතාවයට ලොකු සරසවියක් වගේ වෙයි මේ භූමි ප්‍රදේශය ඉදිරියේදී. එතකොට අපි හාන්දරේ ඉදිරියේදී මේ තැන නිකන් ටිකට් කඩන කවුන්ටරයක් බිහිවේද අපි හාන්දරේ? නෑ නෑ නෑ. සාමාන්‍ය අපි දකිනවා ඉතින් දඹුල්ල වගේ ප්‍රදේශ විශේෂයෙන්ම ලංකාව විවිධ තැන් ගත්තොත් ටිකට් කඩන තැන් තියෙන්නේ. අපි කොයිම විදියකවත් ආර්ථික ප්‍රතිලාභයක් ඕන නැණනම් අපි මේ වගේ වැඩපිළිවෙලට යන්නේ නැහැ. එහෙමයි. දැන් පළතුරුත් අපි මහ පරිමාණ එකම පළතුරු වර්ගයක් දාලා ඒක ආර්ථික භෝගයක් කරගන්න නෙමෙයි අපිට ඕන කරලා තියෙන්නේ. එහෙමයි. එහෙම නැත්නම් අපිට කුරුඳු රබර් මේ පැත්තේ ප්‍රධාන ප්‍රමුඛම භෝග එහෙම දෙයක් දැම්ම නම් ලොකු මුදල අක්කර පහක ඉඩමක එහෙම දෙයක් දාගත්තොත් ඔව් සාමාන්‍ය ලක්ෂ 100ක් විතර ගන්න පුළුවන් නේද හන්දරේ? අනිවාර්යයෙන්ම. ඉතින් අපිට ඕන කරලා තියෙන ඒත් වඩා එහා ගියපු දෙයක්. එහෙමයි. ඕනම කෙනෙකුට ඇවිල්ලා මේක මගේ අපේ තමන්ගේ තැනකට ආවාගේ හැඟීමක් ඇති වෙන තැන කිසිම කෙනෙකුගේ අවසර අරගෙන ඉන්න ඕන තැනක් නෙවෙයි මෙතන. එහෙමයි. එතෙන්ට අපි හදන්නේ මෙතන. හොඳම අපේ හදන ඇත්තටම අපිට ඒක ඒ ගැන ඇහුවාම හරිම සතුටක් තියෙනවා. අපි දකින්නේ විශේෂයෙන්ම විවිධ විහාරස්ථාන ගත්තොත් සමහර විහාරස්ථාන වැඩිපුර එකතු කරන තැනට තමයි යන්නේ. දැන් ඔබ වහන්සේ අම්මාකාරයක මේ සමාජයට අතහැරීම වගේම මේ සමාජයට යම් පාඩමක් කියා දෙන ඒ වගේම පාරිසරික වශයෙන්ුත් අතිශයින්ම වැදගත් හාමුදුරනේ. දැන් මේ ගහකොළ සහ සතාසිව්පාව නැත්තම් අපිට පවතින්න බෑ හාමුදුරනේ. ඉතින් ඔබ වහන්සේගේ සංකල්පයම මේ අතිශයින්ම වැදගත්. ඒක නිසා තමයි ටීවී දකුණු මාධ්‍ය ආයතන විදිහට අපි හැම විටම ගහකොළ පරිසරයේ සතාසිව්පාවට තෝතැන්නක් හැදෙන හොඳ තැනක් තියෙනම් හොඳ සංකල්පයක් තියෙනම් ඒක සමාජගත කිරීමේ වගකීම මාධ්‍ය ආයතනයක් විදිහට අපි සලකන නිසා තමයි අද දවසේ මේ ස්ථානයට පැය ගාණාවක් ඉඳන් අපි හාමුදුරුවෝ සම්බන්ධ කරගත්තේ. ඉතින් හාමුදුරනේ මට විශේෂයෙන්ම ඔබතුමාට මතක් කරන්න ඕන දේ තමයි දැන් මේ අපි අර ඔබතුමා මතක් කරානේ ආගමික ආයතන
ඔක්කොම එකතු කරන රැස් කරන තැන හැමදේට පේන්නේ දැන් ඇත්තටම මට මගේ ඉලක්කයක් ඉදිරියේ අනාගත ලොකු පරමාර්ථ ගොඩක් එක්ක මං යන්නේ ඒක සාක්ෂාත් කරන්න එක අරමුණක් මෙතන තියෙන්නේ මේක තමයි ආධ්‍යාත්මික අරමුණ ඊට එහාට ගිහිල්ලා මට මං තව අවුරුදු කීපකින් බලාපොරොත්තු වෙන දේ තමයි කොහොමද පන්සලෙන් ගමට යමක් කරන්නේ එහෙමයි ගමෙන් ගන්න එකට වඩා ගම වෙනුවෙන් මට මොකද්ද කරන්න පුළුවන් දේ එහෙමයි මං ඒ තේන්න තමයි මේ මේ ගමනේ අවසාන කෙළවර තියෙන්නේ ගමේ දුප්පත් දිලිඳු දරුවන්ගේ අධ්‍යාපනය එයාගේ එයාගේ අධ්‍යාපනික පැත්තත් ආදීන පැත්තම දෙකම සංවර්ධනය කරන වැඩපිළිවෙළ පන්සලෙන් ගමට ගෙනියන්නේ කොහොමද? ඔක තමයි මගේ අවසානයේ තියෙන දේ උත්තර. මූලික අපේක්ෂාව. ඔව්. ඉතින් ඇත්තටම ගත්තොත් අපි අපේ අතීතයේ ගත්තොත් අපේ හාමුදුරනේ ඇත්තටම මේ බෞද්ධ කොටියත් එක තමයි ගම වෙලිලා පැටලිලා හැම විදිහටම මිනිස්සු උන්ගේ ජීවිතේ බවට පත් වුනේ. අද වෙද්දී අපේ හාමුදුරනේ ඔන්න ඔය කියන න්‍යාය පත්‍රය අපි හකුලගෙන තියෙනවා. ඔබ වහන්සේට හකුල ගැනීම කියලා කියන්නේ ආගමික ආයතන සමාජ ආයතන අපි මේවයින් විකෘති වෙලා තියෙනවා. ඔබ වහන්සේ විශ්වාස කරන්නේ අපිට වෙච්ච වින්නැහිය කොතනද? ඕ ඇත්තටම මහත්මයා අපේ රටේ තිවිච්ච තේමාව තමයි ගමයි පන්සලයි වැවයි දාගබයි නිල්ගොයමයි කහසිවුරයි. එහෙමයි. මේක තමයි අපේ ජීවනාලිය වෙලා තිබෙන්නේ. එහෙමයි. අපි ඔතනින් දැන් එහාට ගිහද තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ මිනිස්සු ගොඩක් වෙලාවට වෙනත් ආකල්පමය සංවර්ධන නැතිවීම නිසාද කොහෙද? අර තිවිච්ච සංවර්ධනයත් එක්කලා ආධ්‍යාත්මයත් එකතු වෙලා ගිහපු ගමනින් අපි දුරස් වෙලා තියෙනවා. එහෙමයි. ඒ නිසා මං හිතන්නේ අපිට ආයෙ එතෙන්ට යන්න වෙලා තියෙනවා. එහෙමයි. මේ ಗುಣධර්ම පිරිහුණොත් අපිට ඉදිරියක් නැහැ. එහෙමයි. අනාගතේ අපි දියුණුවක් කියලා දෙයක් දකිනවා. එහෙමයි. මේ දියුණුව පුද්ගලයාගේ පරිහානිය. එහෙමයි. හොඳම උදාහරණයක් අපි ගත්තොත් ඇල්බර්ට් අයින්ස්ටයින් වගේ අය මහා විශ්වකර්ම නිර්මාණ සොයා ගැනීම කළා තියෙනවනේ. එහෙමයි. හැබැයි ඒ සොයා ගැනීම මානව සංහතියේ විනාශයට මිසක්ක මානව සංහතියේ ඉදිරියට නෙවෙයිනේ එකක් කිසිම දෙයක්. එහෙමයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් ඒගොල්ලෝ විදුලි පුටු හදනවා. එහෙම නැත්නම් ගෑස් කාමර හදනවා. එහෙමයි. ඒව ප්‍රයෝජනවත් වෙන්නේ මිනිස්සු විනාශ කරන්න මිනිස්සු මරන්න මිසක්ක මිනිස්සු ආධ්‍යාත්මික වශයෙන් මිනිස්සු මේ මානවීය වශයෙන් සංවර්ධනය කරන්න නෙවෙයි. ඉතින් මං හිතන්නේ අපි දියුණුවයි කියලා හිතන දේ ලෝකේ පරිහානිය හැටි තමයි මම දකින්නේ. ඒ නිසා අපි එතනින් ආයේ මුලට යා යුතුව තියෙනවා. ඒ කියන්නේ අපේ දියුණුව කියලා දැන් අපිට හිතන්නේ වෙන්නේ අනාගතයේ මේ අපි පතන දියුණුව නෙවෙයි. කලින් තිබිච්ච දියුණුව. අපිට එතෙන්ට යන්න වෙනවා. සමාජයක් අපේ හැමදෙරේ සමාජ විද්‍යාත්මකව ගණිද්දී පසුගාමි සමාජයන් වලට යන්නේ නැහැ. සමාජයන් සාමාන්‍ය අපේ හැමදෙරේ සමාජයේ ඉස්සරහට යන්නේ. ඒක තමයි සමාජයේ සංස්කෘතියේ මූලික මූලධර්මය කියලා තමයි සමාජ විද්‍යාඥයෝ දක්වන්නේ. එහෙම වුණත් නූතනත්වය අපේ හැමදෙරේ අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. අලුත් දෑ නොතනන ජාතිය ලෝ නොනගී කියලා කුමාරතුංග මුණදාසයන් ප්‍රකාශ කරද්දිත් අපේ හැමදෙරේ අධ්‍යාත්මය සහ භෞතික කාරණාවන් අපිට එහෙම එක මොහොතකින් එළියට වීසි කරන්න බෑ. වහන්සේට නිකන් හිතෙන්නේ නැද්ද මේක මැද තැනක ඉඳගෙන මම මේ සඳහා අදහසක් දක්වන්න ඕන කියලා? ඔව් මෙහෙමයි. ලෝකේ දියුණුව මම දකින්නේ අපේ වගේ රටවල් වෘතාකාරයි. එහෙමයි. දියුණුව කියන එක වෘතාකාරයි. අපි ඉස්සරහට යනවා කියලා යන්නේ. හැබැයි අපි යන්නේ ඉඳපු තැනට. එහෙමයි. හොඳම උදාහරණේ අපි ඇඳුම් පැළඳුම් ගත්තත් ඇඳුම පැළඳුම ඔබතුමා මතක් කරලා බලන්න 80 දශකයේ වගේ කාලේ. එහෙමයි. අද අපි අද ඉතර නෙවෙයි දින්නේ. අපි එතන ඉන්නේ ආයේ. අපි ඔය දියුණුවයි වෙනස් වෙලා ෆැෂන් එක අලුත් වෙලා කිව්වට එහෙමයි. හැබැයි ඇඳුම් පැළඳුම් එදා ඡායාරූපයි අද ඡායාරූපය අතර අපි සංසන්දනයක් කරොතින් මම හිතන්නේ අපි ආයේ ඉන්නේ එතන. එහෙමයි. ඒ නිසා දියුණුව කියන එක අපි අලුත් දේවල් තනලා ඉස්සරහට යන්න ඕනි. එහෙමයි. හැබැයි ඒ තනන දේ පුද්ගලයාගේ අර කාලයක් තිස්සේ අරගෙන ආපු මානවීය ගුණධර්ම විනාශ නොවන තැනටපත් වෙන්න ඕන. උදාහරණයක් අපි ගමුකෝ. අපි යන්ත්‍ර උපකරණ ඇවිල්ලා තියෙනවා. එහෙමයි. ඒක පහසුයි හැම දෙයක්ම හරි. එහෙමයි. හැබැයි පුද්ගලයාට යන්ත්‍ර උපකරණ හරහා වෙච්ච දේ මොකද්ද කියලා අපි හොයන්න ඕනි. එහෙමයි. දැන් යන්ත්‍ර උපකරණ ඇවිල්ලා අපේ වැඩ පහසු වෙලා තියෙනවා. අපි යනවා ජිම් එකකට අපේ ශරීරයේ රෙඩ රෝග අරවට මේවට කියලා අපි යන පුරුදු වෙලා තියෙනවා. හැබැයි ගමේ මිනිස්සයා සමහර වෙලාවට කෑම ටිකක් හොයාගන්න බැරුව මහන්සි වෙනවා. සමහර අය කෑම ටික කාලේ කෑම ටිකේ මේවේ ටික නැති කරගන්න එක්සයිස් කරන්න එක එක අලුත් දෙයක්. ඒ කියන්නේ අමුතුවෙන් ඇවිදින්න වෙලා තියෙනවා.
එනිසා මම කියන්නේ අලුත් දේවල් හොයාගැනීම හොඳයි. හැබැයි ඒ දේ පුද්ගලයා නිරෝගිමත් කෙනෙක් හැටියට ඉස්සරහට යන්න පුළුවන් දේවල් වෙන්න ඕනේ. එහෙමයි. එහෙම නැතුව අපි කොච්චර දේවල් අලුත් හොයාගැනීම, නව නිර්මාණ, ඒවා අපේ අපිව පිරිහෙන තැනටපත් වෙනවා නම් ඒ නිර්මාණයත් වැඩක් වෙන්නේ නැහැ. දැන් ඇත්තටම මේ තැන තමයි අපි හැමදෙරනේ දැන් මේ ඉඩවේ තියෙන ඉහළම තැන නේද හැමදෙරනේ? මේ ඉහළම තැන ඉහළම වැඩක් ද හැමදෙරනේ කරන්න වහන් සැලසුම් කරගෙන තියෙන්නේ. මෙතන තමයි බෞද්ධ ලකුණ පිහිටවන්නේ අපි. බෞද්ධ ලකුණ. එහෙමයි. බෞද්ධ ලකුණ අපේ ආගමික ලකුණක් අපිට තියෙනවා. එහෙමයි. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ කරද්දී අපි බලාපොරොත්තු වෙන දේ තමයි ආධ්‍යාත්මික සුවය. එහෙමයි. මේ ව්‍යාපෘතිය පුරාම තියෙන්නේ එතෙන්ට යන්න. එහෙමයි. ඒකේ ප්‍රධානම දේ තමයි මෙතන ඉහළම කොටසේ අපි බලාපොරොත්තු වෙන බුද්ධ ප්‍රතිමාවක්. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්. වහන්සේ නමක් නිර්මාණය කරන්න. එහෙමයි. නිර්මාණය කරලා ඒකින් අර අපි මුලින්ම කතා කරේ ගමයි පන්සලයි වැවේදාග බැයි නිල් ගොයමයි කහ සිවුරයි කියලා සංකල්පයක් ඇතුළේ අපි යන්නේ කියලා. එහෙමයි. මේ සංකල්පෙන් දුරස් වෙන තරමට අපි ජාතියක් හැටියට ලාංකීය ජාතියක් හැටියට ලාංකීය පුරවැසි හැටියට මොකක්ද දුරස්ත බවක් සහ අපේ පරිහානියක් තියෙනවා. මට හොඳ මතක් වෙන දෙයක් තමයි මර්සින් ජයබොඩි ජයකොඩි පියතුමා. එහෙමයි. එතුමගෙන් අහන එක වෙලාවක මාධ්‍යවේදියෙක් ඔබතුමා කතෝලික පියතුමෙක් හැබැයි ඔබතුමා වෙසක් කයිකුළු මල්ලතු වගේ නටන සිනා මල් වගේ ගීත ඔබතුමාට මිනිස්සු කියන්නේ පන්සල පියතුමා කියලා. ඇයි ඔබතුමා මෙච්චර මේ සංස්කෘතියට කැමති? එහෙමයි. බෞද්ධාගමට කැමති. එතකොට එතුමා දෙන උත්තරේ තමයි මම ආධාන ආගම තියනවා. හැබැයි මගේ අම්මා තාත්තා ආත්ම 100 එහා પરම්පරාවේ අය ජීවත් වුණේ මේ රටේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ. ඒ නිසා මට කියලා මේ රටේ කතෝලික ක්‍රිස්තියානි සංස්කෘතියක් නැහැ. මේ රටේ අපි ජීවත් වෙන හැම ආගමිකයෙකුටම මුස්ලිම්, එතකොට සිංහල, දෙමළ මේ හැම ජාතිකයෙකුටම තියෙන සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය. සිංහල සංස්කෘතිය කියලා එකක් නෙමෙයි මේ රටේ තියෙන්නේ. මේ රටේ තියෙන්නේ බෞද්ධ සංස්කෘතිය කියලා. ඒ නිසා මම එතුමා කියනවා මම හැදුනේ ඔන්නේ බෞද්ධ සංස්කෘතිය ඇතුලේ. ඒ නිසා මම අන්නේ සංස්කෘති ගොඩක්ම ආදරේ කියලා. ඉතින් ඒ නිසා මම බලාපොරොත්තු වෙන දේ තමයි මෙතන බුද්ධ ප්‍රතිමාවක් හදලා ඒක දකින හැම කෙනෙක්ගේම හිත පහන් මේ ඉදිරියෙන් තියෙන ප්‍රධාන මාර්ගය. මාර්ගය යන කෙනෙක් මේ බුද්ධ ප්‍රතිමාව දැක්කහම හිතේ මොන විදිය ආවේගයක් තිබ්බත් ඒ ආවේගය නිවන තැනක් බවට මේ භූමියපත් වෙනවා. ඊළඟ තවත් කාරණාවක් තියෙනවා. බුද්ධ ප්‍රතිමා හදන වගේම අක්කර භාගික කොටසක අපි නාපැල හිටවල නාව්‍යනක් හදනවා. ඒ නාව්‍යන හදන්න හේතුව තමයි ඒක සක්මන් මළුවක් කරන්න. එහෙමයි. ඕනම කෙනෙකුට ඇවිල්ලා තමන්ට සක්මන් කරලා හිත සංසුන් කරගෙන එතන වෙනත්ම අලුත් ලෝකයක් මනස තුල හදාගන්න පුළුවන් පරිසරය තමයි අපි හදන්නේ අක්කර භාගයේ නාපැල හිටවල. එහෙමයි. එතකොට අපේ හන්දරේ මේ භූමිය ගත්තොත් ඇත්තටම මේ නගරයේ තියෙන වටිනාම කියන භූමිය ඇත්තටම ගණිද්දී ඉතාම කෙටි වෙලාවකින් මේ නගරේ ඉඳලා මෙතෙන්ට එන්න පුළුවන් හාමුදුරනේ. වෙන කවුරු හරි හිටියේ නම් මේක අපේ හාමුදුරනේ මට නම් ආවට පස්සේ දරුණේ මෙතන ලස්සන සංචාරක හෝටල් එකක් ඉදි කරා නම් මේ වාණිජ වශයෙන් වැදගත් කාරණාවක්. ඉතින් අපේ තියෙන සංකල්පයක රටක සංවර්ධනයේ වෙද්දීම කාරණා. ඉතින් මේවත් අතිශයම වැදගත් වෙනවා. දැන් හාමුදුරනේ අපි හැම දෙයක්ම ලංකාවේ පටන් ගන්නවා. මහා උත්සවශ්‍රියෙන් පොඩි දාලා ඉන්න හැම දෙනාම දේශපාලඥෝ නිලධාරීන් මේ හැම කෙනාම ගෙනල්ල අපි ලොකුවට ජයටම වැඩේ කරනවා. ඒ ජයටම කරන වැඩේට තමයි හාමුදුරනේ වැඩිම මුදල යන්නේ. ඇස් බින්දු බැලුවා. අද හාමුදුරනේ ඔබ වහන්සේ ඒ වැඩේ යම් විදිහකට සිදු කරා. දැන් හාමුදුරනේ මේකට යාන්ත්‍රණයක් තියෙනවා. තව මාස 6කින් අපි හාමුදුරනේ ආවට පස්සේ මේක මෙහෙම තියෙනකොට මොකද වෙන්නේ? මේක එහෙම වෙන්නේ නැහැ. එහෙම නවනවා කියන්නේ කොහොමද? අපිට අපි මේක ලොකු සැලැස්මක් ඇතුව වැඩපිළිවෙලක් ඇතුව මේක ආරම්භ කරපු දෙයක්. එහෙමයි. එක සැරේට හතුපි වෙන්න වගේ ගත තීරණයක් නෙමෙයි මේක. එහෙමයි. කාලයක් තිස්සේ හිතලා මේ ඉඩම මොන විදිහේ වැඩකට අපි පාවිච්චි කරනවද කියලා කාලයක් තිස්සේ හිතලා ගත්ත වැඩපිළිවෙලක් මේක. එහෙමයි. ඒ වගේ මේකට සැලැස්මක් තියෙනවා. එහෙමයි. මේක එක සැරේ අද කරලා ඉවර කරන්න පටන් ගත්ත දෙයක් නෙමෙයි. අපි මාස ගානක ඒ වගේම අවුරුදු ගානක අපිට ප්ලෑන් එකක් තියෙනවා. මේ මාස 6 ඇතුළත අපි මේ ප්‍රමාණය අත්පත් කර ගන්නවා. ඊට පස්සේ තමයි අපි ප්ලෑන් B වලට යන්නේ. ඔව්. අපි එතන ඉඳලා ඊළඟ කොටස කොහොමද අපි අත්පත් කරගන්නේ? අන්න ඒ විදිහට අපි මේ සැලසුම ක්‍රමානුකූලව යන සැලසුම. ඒකට විශේෂයෙන් අපි දේශපාලන අධිකාරියවත් මේ දේවල් පාවිච්චි කරේ නැහැ. ඒවයි අපි සම්බන්ධ කරගත්තේ නැහැ. එහෙමයි. මොකද අපිට ඕන කරලා තිබ්බේ ගමේ මිනිසුත් එක්ක එකතු වෙලා ඒ කියන්නේ
Wili, Made, Indala, Suwanda anduran ini sutek. Mie wede kerana. Itu kota. Iya ya, mereka kerana apa dia kaiti ya? Mereka samangi nama watan, magi watan, mereka sambandin upades tu mala gi watan. Api khat watu mana ni? Api wa promoten. Promoten. Api kumbar tiaga kan mana ni? Api dia orang kerana. Yama, Kerala, khususnya mana agama parampara wat netiwin ni ana. Api kama, ya ada ketuk kerana dia api dia pradana milaki. Insa api dia aniwari mereka kerana pulua. Ubatu mah awat, awa mas hiking. Mereka perwadanya, mereka diunuh dah kini pulua. Hemat. Itu pada handur ni, bahan seta deng. Palavenu mereka hite ropane ini mukadda asan ntar bahan seta sidiye. Bahan seta deng. Api ta mukakar deng. Api hitam aku sahitte nirmana, kavya mukakar. Ani buatya samanya manusia ke olu ata ena mane. Bahan seta mereka kerich sami asan ntar hitu unye mukad. Atta tama. Mereka, mereka yang dah sak mata, inna he tu matamai, api hemum nonawati na gamana kian ni. Hemai. Kian ni. Anavrat aragale ya. Oh, anavrat aragale kan inna api hemum. Hemai. Jadi me aragale ya tule, udah negiti beli indala, api hemum, ekter mungkin orang salli, tamai api muli kama dewi lati ni ada. Hemai. Mama hita pude tamai, gudak kai ke jiwit man dekalati ya nuah. Ayah salli hamba kerela hebei, egol la salli hamba. Jiwite hamba kerela na. Jiwite hamba kerela. Egolon jiwite hamba inne anti matet. Hebei. Salli itara hamba kerela salli katukal awasa natara inne kota jiwite ibarai. Ah, ye salli valing wedak inne. Kuda, merenda awasat ya na, enda iya na wa, endu me sakua keretibba na. Hebei. Oitik da iya na pulua. Mini endu me sakut ne ni. Hebei. Ti eni sa, mama hita pude tamai. Salli ne me, jiwite ite ha diak tienno. Hebei. Ide hebei apitah salli valing hamba kerana be. Hebei. Insaan ni kan? Pradana memang ilak ke mana tiupun? Mama salli berat ada, ya agi ilah jiwite ko hamba hamper kan? Hei, Ega tama atishe mem wedagat makarana, wa minisunta me loke, dan me mohote inna perate minisunta salli netu monawat karan beri tatte katini apa handurne? Hamba deh magatut siyalla mudala keendra wicc samaja. Insa wahanse ite me hamas situil laggeni mem atishe mem wadeno. Budu dah apa hati aite, amaturane bauud darshane hati aite. Dan mewa ke me dewal ke nanti kan bauud dah samuka. Dah mungkin me komentarun. Parisaraya tik badde bece me minisunt gahakola satasiupa aite adri karanu ganan dah makni. Hemai. Me darshane aite tule tienni me parisaraya. Hemai. Apit parisarika satu ek. Hemai. Edeng gudak kah itu ane parisare ini naskaran ane apa sama harlah ada. Hei. Itu dah aku tiada ni hebat ni mama parisare ini sah. Sama parisare itu anu kata tu man jiwat tu nol kian. Hei. Ini sah mangkitan ane budu dah aku tiga kian akal pete galapen ane mesti itu ane make. Ani baru ema pehandur ni. Palem ane deh tama ya pehandur ni. Khususnya me parisare kah sangrakshane kian kah parisare tiennya deh. Api dinen dina sangwardane kerana kerana minisawisin dinen dina sangwardane kerana wa kerana adahasa maha amdurane adyatmi ke bawaan awa. Mama wiswas kerana api unat dan TV dakhun madya itarona minisun sangwardane itu wada me minisutte ke jiwa ten satu gahakol. Ewa itu yang sambande kerana wedipura adhiri kerana kerana wedipura ewa ismatu kerana kerana tama yaha amdurane mang wiswas kerana vidhi hita. Mami awal tu kan, apa perasaan yang kerana gatu, hendam dekila, mang wiswas kerana ini sahaja, mae boh vidya tapi me, pada sahaja, nama na tuhan sih ke situ illat, eh makarana makpa, muka tuhan sih ke situ illat iya nama, mewa, atterm me satunt, siupawunt, mewa, jiwatte na tanak bawa terpatiye yutui, dan me Pradesh gatu, shala pasing, kulo, vivida paksi, wisesa satun, sarpio, mewa gaye satun uti na. Obahan sendiri, wedi pura memeka matukaran beri de, me, yojana awak kiti itu me, parisare makian ek muli kat tema awak kunot minisu ibe mahandro meka de sambandha vinovaned. Oh, aniwar ema, meka de, mami adahasa idiri patkeru pe hamvela awak ama, hamu satu runa meka, api te samiipa adahasa kian ekat. Emai. Api jiwite ni me tienni kian ek hamu ama khata kara, meka kana wak iccha hamu ke nama. Emai. Apa deh temai? Api mukhadu meka keran doni. Api deh api hitan ni minisu nawi nalo ke minisu godenegili, evite asa kian ni. Emai. Belu ham meka entah terunggatte,
කන වැකිච්ච හැම කෙනාටම පුදුම උනන්දුවක් තියෙනවා මේක කවද්ද මේ වැඩේ පටන් ගන්නෙ එහෙමයි කවද්ද මේක හඳුරු කටයුතු අපිට සම්බන්ධ වෙන අවස්ථාව දෙන්නේ එහෙමයි ඒක උඩ බැලුවාම අපි හිතුවට මිනිස්සුන්ගේ ආකල්පය අතන තියෙනවා කියලා බැලුවාම ඇතුලේ ගොල්ලන් ජීවත් වෙන්නේ මේ අපි ඉන්න පරිසරික ලෝකය තුළ මිනිස්සු ඇත්තටම ජීවත් වෙනවා ඒකට අවස්ථාවක් නැහැ වේදිකාවක් නැහැ ඔව් ඒ කියන්නේ දැන් මේ මේ ඉඩම ගත්තාම මේක තමයි කඹුරු පිටියේ තියෙන මං හිතන්නේ වටිනම භූමිභාගේ රන්බිම රන්බිමක් මේක එහෙමයි ඉතින් මේ වගේ භූමියක් ඉතුරු වෙච්ච එක අපි හැමෝගෙම වාසියක් මොකද මේ වගේ කටයුත්තකට නගරයක් ආසන්නේ මේ වගේ තැනක මේ වගේ ව්‍යාපෘතියක් එහෙමයි එතකොට මේ මුළු නගරේටම ලොකු ආලෝකයක් ආලෝකයක් මං හිතන්නේ ඒකෙන් එකතු කරනවා ඔව් ඉතින් ඇත්තටම අපි දැකලා තියෙනවා යම් යම් විහාරස්ථානවල මේ වගේ ඉඩමක් තිබුණොත් 99 බද්දට හාමුදුරනේ දීලා ඉඩම් ටිකක් කොටස් කරලා ඉවරලා හාමුදුරනේ සල්ලි ටික පන්සලට ගන්න වැඩ තමයි අපි දකින්නේ. ඒ වගේම විහාරස්ථාන සංවර්ධනයේ සංචාරක හෝටල් බවට පත් කරන එක තමයි මූලික අදිෂ්ඨානය. ඔබ වහන්සේ ඒක සම්පූර්ණම පයින් ගහලා එළියට දාලා මිනිසු වෙනුවෙන් මිනිසුන්ගේ අධ්‍යාත්මීය සෝය වෙනුවෙන් එහෙම හිතවිල්ලක් එන එක ඒකට මොකද්ද ඔබ වහන්සේගේ මේ බෝහන්සේගේ ජීවන දර්ශනයද ඒ ජීවන දර්ශනයේ මුල මොකක්ද හාමුදුරනේ මං හිතන්නේ මේ භූමියම තමයි ඒකේ මුල මේක තාම පැරණි ස්ථානයක් අවුරුදු 800ක් විතර පරණ විහාර භූමියක් එහෙමයි ඉතින් මේ භූමිය මේ රටේ බොහොම වියත් භික්ෂුන් වහන්සේලා සහ වියත් බුද්ධිමතුන් මේ කරපු ස්ථානයක් මේක. එහෙමයි. දැන් මම විශ්වාස කරනවා මේ බිමට පැමිණීමම ජීවිත ජයග්‍රහණයක් හැටියට. එහෙමයි. සා මම මේ ආපු ගමන් මගේ මගේ ජය ජය භූමිය හැටියට මම මේක සලකන්නේ. එහෙමයි. සා මේ මේ භූමියම තමයි මේ භූමියේ කුඩා කාලේ ඉඳලා අපිට ලැබිච්ච එකම දේ තමයි ගහක කොළයක්වත් මේ නිර්පරාදි කඩන්න එපා. එහෙමයි. මේ ගස් කොළන් වලට ආදරය කරන්න. අපේ ඉඳපු නායක හාමුදුරු විතරම කියපු දේ තමයි ගහක කොළයක් කරන්න තු මේ ගස් ගහ කොළට සතා සිව්පාවට ආදරය කරන්න කියන එක පුංචි කාලේ ඉඳලා අපිට එකතු කරා. එහෙමයි. මොකද පන්සලේ ගොඩ නැගිලි නෙවෙයි ඒගොල්ලෝ නිතරම හදන්නේ හැදුවේ. පන්සලට අනිත් කාරණා මේ විදියට ගස් කොළන් ඒ දේවල් තමයි අර භූමියේ පාරිසරික අලංකාරය තමයි එදා ඉඳලා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ අපේ විහාරස්ථානයේ භූමියක ගොඩ නැගිලි වල අලංකාරයක් බලාපොරොත්තු වෙලා නැහැ. එහෙමයි. නවීන මින්මැදුරක් හදන්න සූදානම් කළ නැහැ. එහෙමයි. අනේ ඒකම තමයි මම හිතන්නේ අපේ ඇඟට ආපු එකම දේ. එහෙමයි. අපි කුඩා කාලේ ඉඳලම අපේ ලොකු හාමුදුරු අපි නිර්මාණය කරේ. එහෙමයි. මේ පාරිසරික පුද්ගලයෙක් හැටියට නිර්මාණය කරා. පරිසර හිතකාමී මිනිස්සෙක් බිහි වුණොත් රටත් සමාජයත් වඩා හොඳ තැනකටපත් වෙනවා. ඉතින් මෙතන තමයි හාමුදුරු ඔබ වහන්සේ මේ බුදු පිළිම වහන්සේ නමක් ඉදිකරන ස්ථානය. ඔව්. ඉතින් හාමුදුරනේ දැන් අනික් කාරණේ තමයි මේ හැම සංකල්පයක්ම ඔක්කොම තියෙනවා. වහන්සේට මේක සල්ලි හොයාගන්නේ කොහොමද? විශේෂම දේ තමයි මං ගම තුල ජීවත් වෙන්නේ බුද්ධ දේශනාවේ තියෙන විදියටමයි. එහෙමයි. කියන්නේ අර මල නොතලා ඒ මල රොංගන්නේ කොහොමද? රොංගන්නේ විදියක් වෙනෝනේ. එතකොට මලට හානියකුත් නැහැ. මලේ පැහැයට හානියකුත් නැහැ. මලත් ආරක්ෂා වෙලා ඒ ජීවිතෙත් ආරක්ෂා වෙනවනේ. අන්න ඒ වගේ ගම ගමේ මිනිස්සුන්ට දා ඉන්න පින්වතුන්ලට පීඩාවක් නොවෙන්න. පන්සල පවත්වාගෙන යෑම තමයි මගේ ප්‍රධානම ඉලක්කය. එහෙමයි. ඉතින් ඒ නිසා මම කොයි වෙලාවකවත් ගමේ අයව තල්ල පෙරලා අපිට මේ වැඩේ කරන්න ඕනි මේකට මෙච්චර ඕනි කියලා කොයි වෙලාවකවත් කියන්නෙත් නැහැ. මං ඒ දෙයට යන්නෙත් නැහැ එතෙන්ට. එහෙමයි. දැන් අපි පන්සලේ හැම දෙයක්ම කරන්නෙත් එහෙමයි. මේ ආයතනේ. එහෙමයි. පින්කමක් කරොත් හැම දෙයක්ම කැමතිනම් කෙනෙකුට ආධාර උපකාර කරන්න පුළුවන්. හැබැයි මේ ගෙදරින් මෙච්චරයි කියලා කොයිම වෙලාවකවත් අපි 750ක්වත් එකතු කිරීමක් කරන්නේ නැහැ. එහෙමයි. ඒ අයට කැමති බුදුහාඳුරුවන්ගේ දේශනා ඊපස්සිකෝ. එහෙමයි. බලන්න හොඳ නම් ඉන්න නැත්තම් යන්නනේ. එහෙමයි. ඒතකොට පින් කරන්නෙත් එහෙමයි. එහෙමයි. මම කාව ලව්වවත් බලහත්කාරයෙන් පින් කළ වැඩක් නැහැ. එහෙමයි. මම කරනවා පින්. මම පින් කරන්නේ මට හිතුනොත් විතරයි. එහෙමයි. මට ඕනම කෙනෙක් මං හිතන්නේ දායකයොත් එයාලට හිතිලා පින් කරන්න ඕනේ. එහෙමයි. නැතු අපි බලහත්කාරයෙන් මේ මිනිස්යාව පින්නට යොමු කරන එක හොඳයි. මේ මිනිස්යා ගාව තියෙන දේ සූරාගෙන පින් කිරවීම අනුමත කරන්නේ නැහැ මම. ඒ නිසා මේකට මේ වගේ කටයුත්තකදී මට ගොඩාක් අය කියලා තියෙනවා. මගේ හිතමම කියලා තියෙනවා ගොඩක් වෙලාවට. සමහර අයට මගේ හිත මේ විදිහ එකක්. මට මේ වගේ නිර්මාණ කරන්න උවමනා තියෙනවා කියන එක. එහෙමයි. ඒකට ගොඩාක් අය කියලා තියෙද්දි තමයි අපි උවහන්සේ මෙහෙම තව කරන්නේ.
අපිටත් ආසයි මේ වගේ අදහසක් තියෙනවා නම් ඒ අදහස සම්පූර්ණ කරන්න අපිට ලොකු මනක් අපිටත් තියෙනවා ඔබ වහන්සේ වැඩේ පටන් ගන්න අපි උදව් කරන්න රට රටවල් ඉන්න අය ඉන්න මාත් ඉගෙන ගත්තා ඉන්න ඒ අපේ දායක වෙනතුල ඉන්න එයා හැමෝම කියන්නේ ඔබ වහන්සේ මුකුත් තාම කියන්නේ නැහැ නේ කියලා එහෙමයි මේ ඉතින් එයාලා හැමෝටම මම මතක් කරන දේ තමයි මෙන්න අපිට අවස්ථාවක් තියෙනවා මේ අවස්ථාවක් තියෙනවා සෙල්ලම් කරන්න අනිවාර්යයෙන්ම අධ්‍යාත්මික පිටේ අධ්‍යාත්ම මේක කිසිම මටවත් එතකොට අයින් එහා වෙන කෙනෙකුටවත් ආර්ථික ලාභ තියෙන තරම් නෙමෙයි මෙතන තියෙන්නෙම ඇත්තටම හිත නතර කරලා ජීවිතය ගැන හිතන්න පුළුවන් තරම් පින් වගා කරන පින් බිමක් විදිහට තමයි අපිට දැනෙන්නේ හැමදෙරේ ඉතින් දැන් මේ පිහිටීම ගත්තත් එහෙමයි නාම මනරම් පිහිටීමකින් යුක්තයි මේ එහෙමයි භූමි භාගයේ එහෙමයි හරියට නිකන් අර අපි හෝටල් තැනකට ගියා වගේ එහෙමයි අඹුරු පිටියේ කියුවම් හොරන තැන අහසක් වල වගේ දුර එහෙමයි ඉතින් ඒ වුණාට මේ මේකේ නිර්මාණය වෙච්ච මේ ඉඳ මේ පිහිටීම එහෙමයි හරියට ඒ වගේ එහෙමයි ඉතින් හොඳයි අපි හාමුදුරනේ ඉතින් අද දවසෙත් අපිත් එක්ක එකතුනේ කඹුරු පිටියේ විලියෝගඩ පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති හාමුදුරනේ හාමුදුරෝ ගොඩවෙල රතනදම්ම ස්වාමින් වහන්සේ තමයි අද දවසේ අපේ ටීවී දකුණ මාධ්‍ය ආයතනයේ මේ පරිසරාන සමග එකතු වුණේ ඉතින් ඔබ වහන්සේගේ කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනාව එකතු වෙමින් අද දවසේ අපි කටයුතු හමාර කරන අවසාන වශයෙන් ඔබ වහන්සේට කියන දේ දැන් ඇත්තටම විශේෂයෙන්ම මම ඔබතුමාට බොහෝම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ බොහෝ අවශ්‍ය කරන තැන් සොයා යමින් ඒ වගේම මේ ප්‍රදේශය ඔසවා තබන්න ලොකු මෙහෙවරක් කරන බව අපි දන්නවා අපිට ඒක දැනෙනවා අපි දකිනවා ඒ වගේම මෙවැනි කටයුතු පිළිබඳ බොහොම ඇල්මකින් ඔබතුමා කටයුතු කරන ආගමික වශයෙන් කරන කටයුතු වලදී විහාරස්ථාන වලට ඒ වගේම සදැහැතියන්ගේ ඒ සද්ධාකාමීත්වය වැඩි දියුණු කරන්න ප්‍රවර්ධනය කරන්න ඔබතුමා ටීවී දකුණ ආයතනය හරහා සිද්ධ කරන මෙහෙවර ඇත්තටම අපි අගය කරනවා ඒ වගේම අපි ඒකට ආශිර්වාද කරන ඔබතුමාට ඉස්සරහට බොහෝ මීටත් වඩා ලොකු මෙහෙවරක් මේ රට ජාතිය ආගම මේ සංස්කෘතිය ශ්‍රී ලාංකීය සංස්කෘතිය බවට පත් කරලා මේක දියුණු කරන්න ඔබතුමාට ශක්තිය ධාරි ලැබෙන්න කියලා. ඒ වගේම ඉදිරියටත් අපිත් එක්ක ඉන්න මේකේ පියවරෙන් පියවර යන මේ සැලැස්මේදී ඔබතුමාට පුළුවන් ලෝකෙට පෙන්වන්න අපි කොහොමද මේක පටන් ගත්ත තැන නතර වෙනවද මේක ක්‍රමිකව ක්‍රමානුකූලව ඉස්සරහට යනවද කියන එක ලෝකෙට පෙන්වන්න ඕන ඔබතුමාට තමයි අවස්ථාව තියෙන්නේ. හොඳම අපි හැමදෙරේ හොඳමයි. මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.